Good morning. Good morning. Good morning. Meme, kohomada wadi wenne? Mama me patte inne me patta mage podda honda wenna. Mama me patte inne. Ne, oy patte inne wadi wenna. Balam. Hada agen thiyena camera tika idiyata. Balam. E muni maga kanne me patte. Thiyana. Podda thiyana. Dasik. Kawana me patte inne. Mokadda prashna prashna monawada ahanna one wagen ahanna epa monawada ahanna one monawada yene monawada ahanna ithange kiwene drama ekata wage mama mulin karapu devani drama ekak karapu deka hari ekotta gama mehemada kadawata nuwara feel ekak gana ganna love gana පොඩි ගාලේගෙන ආවා. හා. ඒ අතරේ අමාරු වේ දාන එකක් දෙකක් අහන්න. කවන්න නෑ. කවන්න නෑ බලමු. වෙස් හේලි දාම් බයෝ මෙන්න මේ වගේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන මතක ඉතුරු කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ධනුෂ්ක රත්නායක කියන්නේ. ඉතින් ධනුෂ්ක රත්නායකයන්ගේ අලුත්ම නාට්‍ය නිර්මාණය මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමින් ආදරය දිනා ගනිමින් විකාශය වෙනවා මන්දාරම් කතාවේ නුවර කොළඹ මේ හැමතැනම රූගත කිරීම වෙච්ච බොහොම ආදරණීය කතාවක් පොඩි වෙනස් විදිහේ කතාවක් අර අපි කියන්නේ වෙනස් හැඩයක් තියෙන කතාවක් දැන් පහුගිය දවස් ටිකේම අපි මේ රූගත කිරීම අතරතුර පුළුවන් වෙලාවට ඉඩ ලැබෙන වෙලාවට අල්ලගත්ත කීප දෙනෙක් එක්කම කතා බහ කළා. අන්න ඒ විදිහට අල්ලගත්ත තව කෙනෙක් ඉන්නවා. අයුවන්. අයුවන්. විදු. විදු. අප්ප. සුහන්දි. සුහන්දි සම්පූර්ණව? සුහන්දි උපේත්මා වෝසදි. හරි අන්කොමන් නම. සුහන්දි උපේත්මා. කවුද නම දාලා තියෙන්නේ? අපේ අම්මා. ඔක්කොම කැලිටික අම්මමද දාලා තියෙන්නේ? අම්මයි අම්මගේ නංගි. හා. ඒගොල්ලන් ක්‍රිස්තියන් නේ හින්දා එහෙම බලලා දැන් නම ලස්සරයි ගොහා වැඩිපුර ඉන්නේ ඔයාද උඩින් ඉන්නේ අම්මද අම්මා මම වැඩි නැහැ අපේ අම්මා කැමති නමට එතකොට සුහන්දි කොහොමද මන්දාරම් කතාවට සම්බන්ධ වෙන්නේ මන්දාරම් කතාවට සම්බන්ධ වෙන්නේ දංශක රත්නායක අධ්‍යක්ෂකතුමාගේ වර්ක්ෂොප් එකකට ඇවිල්ලා ඉතින් එතනින් තමයි ගමන පටන් ගන්නේ හරි එතකොට මේ නාට්‍ය නිර්මාණයේ කිවිලි නාට්‍ය නිර්මාණයේද දෙවෙනි දෙවෙනි නාට්‍ය නිර්මාණය කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රතිචාර ඇත්තටම හිතුවටත් වඩා තියෙනවා ගොඩක් සතුටුයි මම ආශාවෙන්ම කරන නිර්මාණයක් තමයි ප්‍රේක්ෂකාවන්ගෙන්ද ප්‍රේක්ෂකයන්ගෙන්ද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ දෙකලංගෙම තියෙනවා සමානව සමානව තියෙන්නේ ඔය මේ නූඩල්ස් කොණ්ඩෙට එනවද චුට්ටක් තියෙනවා නේ වැඩියෙන් ඒක වැඩිපුර කරේ එක්ස්ට්‍රා එකක් නේ එක්ස්ට්‍රා එකක් තමයි ගොඩක් අය කතාවෙද්දි කොණ්ඩෙ ගැන කියන්න අමතක කරන්නේ එහෙම තියෙනවා ඒක අපි කතාවට එමු පොඩි කාලේ දන්න ගම්පලාත කොහෙද පවුලේ කවුද ඉන්නේ මම කඩවතමයි මගේ අම්මයි තාත්තයි නංගි ඉන්නවා චූටි කාලේ ඉඳන් ආසයි රංගනය නර්තනය තමයි චූටි කාලේ ඉඳන් කරේ හැබැයි අර චූටි කාලේ ඉඳන් තිබ්බ හීනයක් තමයි රංගන ශිල්පිනිය කියන එක චූටි කාලේ ඉඳන් තිබ්බ හීනයක් ඉතින් ඒ කත් එක්ක ඉතින් මම දන්නේ කොහොම හරි ඉතින් මෙතනට ඇවිල්ලා හැමෝම කියන විදිහට ඔයාට මුල්ම මතකයේ තියෙන රඟපෑවා කියලා නර්සරි එකේද නැත්නම් වෙන ඉස්කෝලේද ඉස්කෝලේ තමයි මුලින්ම රඟපෑවේ වේදිකා නාට්‍යය මොන වගේ චරිතයක්ද කරේ බිරින්දකගේ චරිතයක් ඒ චූටිම කා ප්‍රිය බිරින්දත්ද වදක භාර්යාවද අන්දරේගේ බිරින්ද එතකොට අන්දරේගේ බිරින්දගෙන් පටන් ගත්ත ගමන තමයි මේ යන්නේ හරි විහිළුකාරී ගමනක්ද පටන් ගත්තා වගේ එහෙම නැහැ ඉතින් විහිළු තාලෙත් එක සතුටින් ඉන්නේ ඉතින් ඒකට පාසලත් කඩවත ප්‍රදේශයේම පාසල විශාකා සංගස්කන්ද හරි එතකොට පාසලේදී මොන වගේ චරිතයක්ද පොතේම හිටිය කෙනෙක්ද ගොඩක් පොතේත් හිටියා ඒ වුණාට නර්තන වැඩ කටයුතු වලට තමයි ගොඩක් උදායක උනේ ආ මම දැක්කා YouTube එකේ ඩාන්ස් එකක් අවේ ගමන කර තියෙනවා නර්තනයේ දාස රඟපාන්නේ මම ගොඩක් මාස රංගනයට දැන්නම් ඒ වුණාට පොඩි කාලේ ඉඳන් කරේ නර්තනය නර්තන හරි එතකොට
දැන් පොඩි කාලේ ඉඳන් කිව්වනේ රගපාන්න හීනයක් තිබ්බා කියලා. ඕක ගෙදර කට්ටියට කිව්වහම මොන වගේ ප්‍රතිචාරයක් දාවේ? ගෙදර කට්ටියට කියන්නේ අපේ තාත්තා කැමති නැහැ. අම්මත් ලොකු කැමැත්තක් නැහැ කිව්වේ ඔක්කොම ඉගෙනගෙන ඉවර වෙලා පටන් ගන්න කියලා. එනකොට චූටි කාලේ ඉඳන් මම හරි ආසයි මේ ආච්චි හැම ගෙදර ආවම එයාට කියනවා මම හැම මේ නිලියක් වෙනවා කියලා. ආච්චි කියනවා ඇයි ඒ වෙන ඔයාලා ඔය කෙනෙක් ඩොක්ටර් කෙනෙක් කියන්නේ මම ඉතින් අහන අයට එහෙම කියලා හැබැයි මගේ හිතේ තියාගෙන ඉන්න නිලිය තමයි කියලා. චූටි කාලේ ඉඳන් තිබ්බ ආච්චි ඉස්සර රඟපාලා පෙන්නලා දිනවා. ඔව් ඒක ආච්චි කමෙන්ට් එකක් දුන්නා මොන හරි ආච්චි ඉතින් බලාගෙන අපුඩි ගානක් කරන්නේ කිව්වද ආදුවේ ඔයාට මෙහෙම මේ ටැලන්ට් එකක් තියෙනවා එහෙම කිව්වා ඒ කාලේ ඉඳන් ඉතින් එයා කැමති එයාට ඉතින් දැන් කොහොමද පෞලි කට්ටියක ප්‍රතිචාර දැන් නම් ගොඩක් උදව් කරනවා මේවලට ගලන් කැමතිද දැන් කැමති ඒ කියන්නේ ඇත්තටම ටැලන්ට් එක තියෙන මේ පැත්තෙන් කියලා දැන් දන්නවා එතකොට යාළුව මොන වගේ දේවල්ද කිව්වේ වගේ යාළුව කියන්නේ ඉස්කෝලේ යාළුව නම් දැන් හම්බෙනවා අඩුයි ඉතින් ඒ වුණාට කතා බහ කරන එකලන් කියනවා මෙහෙම බලනවා කියලා නාට්‍ය එහෙම ගයිස් කෝල්ඩ් චුට්ටක් යාළුව පරණ යාළුව හම්බෙනකොට උඩින්ද යන්නේ නේ නෑ ඒ වුණාට කිව්වා මට මේ ආය බලන දවසේම මේ අශාන් කිව්වා දැක්කහම නිකන් උඩින් ඉන්නවා කියලා තේරුණා කියලා නෑ 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 හරි එතකොට ධනුෂ්ක රත්නායක මොන වගේ කෙනෙක්ද කොහොමද ලැබෙන ප්‍රතිචාර ඒ ප්‍රතිචාර නෙමෙයි කොහොමද යත් එක්ක වැඩ කරන්න පුළුවන් සරයිද හොදයිද සරයිද හොදයිද කියන්නේ මම රංගපාන බය නැති කරගත්ත ඇතර මන්දාරම් කතාවෙන් ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුමා යටතේ මම හිතන ඇතර මම අපි රංගනේ කොච්චර ඉගෙන ගත්තත් කැමරාව ඉස්සරහට ඇවිල්ලා ඒක කොහොමද එළියට දෙන්නේ කියන එක මම ඉගෙන ගත්තේ මෙතනේ. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා සහ වැඩ කරන්න අමාරු නැහැ ලේසි. ඔව්. හරි හොඳයි. ඉතින් කතා බහ කරලා එතකොට තමයි අර අපි රිලැක්ස් වෙලා කැමරාව ඉස්සරහට චරිතෙන්නේ මම හිතන්නේ. දැන් මේ චරිතය ගත්තොත් එහෙම ඔයා රඟපාන්නේ විදුගේ චරිතය. ඔයා ටීනේජ් එක ඊට පස්සේ වයසට යන්න යන්න මේක පබෝදා පබෝදා කරගපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් කොහොමද ඒ හිතට දැනෙන ගැම්ම මෙයාගේ පොඩි කාලේට තමයි මම ඉන්නේ කියන එක ඇත්තටම මම දැන් එයා රංගපාන හොඳ රංගන ශිල්පිනියක් එතකොට මම නවකෙක් එතකොට මම ඒ තැනට හරියන්න රංගනේ ඉදිරිපත් කරන්න ඕනේ ඉතින් ඒක ලොකු අභියෝගයක් ඇත්තටම ඉතින් හරිම සතුටුයි ඉතින් ඒ වගේ රංගන ශිල්පිනියෙක්ගේ පොඩි කාලයක් රඟපාන්න ලැබිච්ච එක ගැන ගැම්මක් තියෙනවා හිතේ තියෙනවා දැන් මේ කතාව ගෙතෙන්නේ කියන්නේ ඔගොල්ලෝ ෂූටින් වලට යන්නේ නුවරනේ එතකොට මේ නුවර කොළඹ කෙල්ලෙක් විදියට නුවරට ගිහිල්ලා දැනෙන හැඟීම කොහොමද නුවර කියන්නේ මං හිතන්නේ අපි කොහේ ඉන්න කෙනෙක් නුවරට ගියත් අර නුවර කියන හැඟීම දැනෙනවා අපි වැවරව මේ ෂූටින් කරනවා ඒ අර සුලංගත් එක්ක ඇවිල්ලා ඒක මම දන්නේ නැහැ ඒ නුවර කියන හැඟීම හොඳටම දැනෙනවා ඇතින්ට කියවම කෙලිම නුවර චරිතයක් කියලා අද දැනෙනවා කෙලිම නුවර චරිතයක් ඇත්තටම මේ පාරවල් වල ක්ලාස් එකේ ගෙදර ඇත්තටම ඒ නුවර හැඟීමත් එක්ක මම හිතන හරි නැවුම් හැඟීමක් ඒක දැන් හිතනවාද ෂිට් අපරාදේ මේ නුවර නිපදෙන්නේ ඉබේ නුවර නම් ඔව් නුවරයි හරි වාසනාවන්තයි මං හිතන්නේ ලව් කරන්න රවුම තියෙනවා ඔව් හරි සුන්දරයි අතුරෝ හරිම සුන්දරයි මේ වගේ ආදර වෘතාන්ත තියලා දිනා ජීවිතේ මං කියන්නේ තුන් කොන් නෙමෙයි දෙකොන්වත් දෙකොන් ඔව් ඉතින් ආදරේ කරලා තියනවාද තාම ආදරේ කරන පෙම්වතියක්ද දැන් නැහැ කරලා තියනවා කරලා තියනවා ඒක පාර්ශවීද දී පාර්ශවීද ඒක ඉතින් දන්නේ නැහැ හිතන්න එතකොට දැන් මේ කතාවේ විදිහට විදු අරුන් කවි තුන් දෙනෙක් ඉන්නවා මේ වගේ එකක් ඇත්ත ජීවිතේ આવොත් මොකක් වේද මොකකින් මොකක් වේද ඒක මම හිතන්නේ කතාවේ අන්තිමට වෙන දෙම වෙයි මම හිතන්නේ ඇත්ත ජීවිතේ આવොත් ඒක ඉතින් ආදරේ වුණාට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ නේ ඉවසනවා බලන් ඉන්නවා අරයා හිතන යාට ලැබෙයි කියලා මම හිතනවා මට ලැබෙයි කියලා දන්නේ කොහොමද ලැබෙන මේ සපෝට් එක අනිත් දෙන්නගෙන් ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බෙනවා කිසිම ප්‍රෙෂර් එකක් නැතුව හරි රිලැක්ස් එකේ කරගන්න පුළුවන් හරිම ඉතින් සුන්දරව දැන් ගත්තොත් එහෙම මේගොල්ලෝ කලින් වාට නිර්මාණවලදී හම්බ වෙලා නැහැ නේ
first time මෙතෙන්ට plug වුණාම ඇවිල්ලා දැක්කහම මූණ දැන් අශාන්ගේ මූණ එහෙම දැකලා එහෙම බලාගෙන ඉන්නකොට මොන වගේ කෙනෙක් කියලාද නිකන් හිතුනේ මේක ලොකු ලයින් වගේද අශාන්ු මුලින්ම දැක්කහම හිතුනේ ආ cute කොල්ලෙක් ඉන්නවා එනට වැඩි කතා බහක් නැහැ ඉතින් මම ඉතින් කතා කරන්න ගියේ නැහැ නේ කතා කරන්න නැත්තම් කොහොමද කතා කරන්නේ එතකොට අශාන් හිතර දිනවා උඩින් යන්නේ ඊයේ ඒකට කරන්න දෙයක් නැහැ අශාන් බලන්නකෝ හරි එතකොට දැන් අලුත් යාළුවෝ ටිකක් හම්බුණා අලුත් crew එකක් එනවා මේ crew එක කොහොමද හරි crew එක ඇත්තටම ගොඩක් support අපි පටන් ගත්තලා ඉඳන් ඉවර වෙනකම් ඉවරුණාන් පස්සෙත් ගොඩක් අපි ඉබේම අනේ thank you කියලා කියවෙනවා ඒ තරම් support ඇත්තටම ලොකු හයියක් දැන් නూరు වටපිටාව ගැන කිව්වනේ හරි ලස්සනයි කිව්වා ඉපදෙන්න හිතුණයි කියලා කිව්වා යෝජනාවක් කරනවා නూరు එක පයින් කැමති වෙනවද නැත්නම් පොඩ්ඩක් බලනවද නුවරට කැමති යෝජනාව ගේන කෙනා කොහොමද දන්නේ කොයි වගේ කෙනෙක්ද නිකන් ඇබර්තු ඇත කොයි වගේ කෙනෙකුටද මම බලාපොරොත්තු වෙනවා කියන්නේ දැම්ම බලාපොරොත්තුවක් නැහැ කාලයට ඉඩ දෙනවා මේ මගේ හීන ටිකක් තියෙනවා වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගෙන මම ඒ අතරතුරේ මම හිතනවා ගොඩක් සපෝට් කරන රිලැක්ස් يعني මම කරලා පස්සේ රඟපාන්න දෙන ඔව් ඒ කියන්නේ ඔව් ඔව් මේක මගේ දෙහිනේ ආසාව එතකොට කවදා හරි ඩ්‍රීම් එකක් තියෙනවද මම මෙතෙන්ට යනවා ඔව් ඩ්‍රීම් එකක් නැතුව යන්න බහන්නේ නේද ගමන කොයි වගේ තැනකද අනාගතේ තියාගෙන ඉන්නේ මං හිතනවා හොඳ නිර්මාණ වලට දායක වෙන්න සහ තවත් ඉගෙනගෙන ඉස්සරහට ගිහිල්ලා හොඳ නමක් හදාගන්න ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ ඇතුලේ හැමෝටම සාමාන්‍ය පොඩි කාලේ දන් තියෙන රෝල් මොඩල් එකක් අපිට තියෙනවා අපේ හිතේ. මෙයා වගේ වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම කවුරු හරි හිතේ ඉන්නවද? මං කියන්නේ ලංකාවේ ඇතුලේ විතරක් නෙමෙයි. විදේශීය. මං ගොඩක් කැමති දීපිකා පදුකෝණට. දීපිකා පදුකෝණ. එයාට මම එහෙම ෆලෝ කරන්නෙම නැහැ ලොකුවට. මම මගේ වැඩ ටික කරගෙන ඉගෙනගෙන එතකොට කැමති රන්වීර් සිංහ වගේ කෙනෙකුට ඔව් හැබැයි දීපිකා අයියා පෙරේද ෆොටෝ එකක් දාලා තිබ්බා මේ පොඩි රවුඩි කැරක්ටර් එකක් කරගෙන වැඩිපුර ෆලෝ කරන්නේ Facebookද Instaද TikTokද Instagram මම TikTok නැහැ Instagram TikTok එහෙම අදහසක් නැහැ අදහසක් නැහැ හොඳයි මට දැන් මොනවද يعني ඔයගෙන අලුත්ම අප්ඩේට් දැනගන්න පුළුවන් වැඩිපුරම Instagram එකේ Facebook උත් නෙමෙයි Facebook ඉන්නවා Facebook ඔක්කොම අප්ලෝඩ් කරනවා ඒකත් පුළුවන්. හා. එතකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද මේන්ටේන් කරගන්නේ බැලන්ස් කරගන්නේ? ඒ ප්‍රතිචාර ඉතින් කරදරයක් නෙවෙයි අතට මම ගොඩක් සතුටුයි. ගොඩක් ආදරේ ඒ දේවල් වලට. ඉතින් ඒකලන් හින්දානේ අපි ඉස්සරහටත් යන්නේ. ඉතින් ඒ දේවල් හරිම සතුටින් බාර ගන්නවා. මන්දාරම් කතාව බලන කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ? මන්දාරම් කතාව බලන ඇයි කියන්නේ ඉස්සරහට තවත් රසවත් සිදුවීම් තියෙනවා. ඉතින් හැමදාම බලන්න හැමදාම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. දැනට ෂූට් කරපු තැන් වලින් ආසම මොකද්ද? දැනට ෂූට් කරපු තැන් වලින් ආසම වැව රවුමේ හරිම ආදරණීය සිදුවීම් ටිකක්. එක ඩයලොග් එකක් කියමු එක. මම හරිම ආස ඩයලොග් එකක් තමයි මේක. මම අහනවා අෂේන්ගෙන් අරුණ ආදරය ගැන මොකක්ද හිතන්නේ ආදරය ගැන මොකද හිතන්නේ කියලා අහුවට පස්සේ එයා බය වෙනවා එහෙම ඒක තමයි මම හිතන්නේ එතන මම මුලින්ම ආදරය ගැන කතා වෙනත් තැන එහෙම ඇත්ත ජීවිතේ බෝල දාලා තියෙනවද කට්ටියට කියලා හිතේ එකක් තියාගෙන ප්‍රශ්න අහන්නේ දැන් හිතේ එකක් තියාගෙන අහනවා බෝලේ දාලා අහනවා ආදරය ගැන මොකද හිතන්නේ මම අහන්නේ නැහැ අහනකන් ඉන්නවා එහෙනම් ඔන්න ඇබර්තු වැත කට්ටිය බලාගෙන ඉන්න කවදාවත් බලාගෙන ඉන්න එපා ඇවිල්ලා අහන්න. මෙයා කවදාවත් අහන්නේ නැහැ. මම අහන්නේ. හරි. එහෙනම් ඉතින් thank you කතා බහට එකතු වුණාට මේ වැඩ රාජකාරි මැද්දේ සුබ වතනවා ඉස්සරහට හොඳ ගමනක් යන්න ලංකාවේ ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වෙන්න. thank you so much. හරි. එහෙනම් ඉතින් හැමෝම ආදරය කරන කතාවක් මන්දාරම් කතාවයි ධනුෂ්ක රත්නායකගේ අලුත්ම නාට්‍ය නිර්මාණය. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා විතරක් නෙමෙයි මේ විදිහ තවත් YouTube වීඩියෝ ගොඩක් තියෙනවා කරන්න. මොකෝ හැමෝම ආදරය කරන චරිත ගොඩක් මේ කතාවේ ඉන්නවා. දැන් අපි මේ ටීනේජ් ලා ගත්තොත් එහෙම ඊට පස්සේ එතනින් එහාට තවත් කට්ටිය ඉන්නවා. මේකේ හැමෝම දන්න විලන් කෙනෙක් ඉන්නවා. මේ හැමෝගේ එකම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ රූගත කිරීම වෙන අතර වාරේ
ප්‍රදිල ඉන්න කියලා ආරාධනා කරන YouTube channel එකත් එක්ක subscribe කරන්න, like කරන්න, comment කරන්න අර හැමෝම කියනා වගේ ඔය ටිකත් කිව්වා. Video වලට thank you. අපි තව video එකකින් හම්බ වෙමු.